ස්වාමීන් වහන්ස මස් මාංශ අනුභවය නිසා පුද්ගලිකේ සිල් බින්දෙනවද මෙහෙමයි මස් මාංශ පාවිච්චිය කිරීම කියන කාරණේ නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ නමුත් තමන් සත්ව හිංසාව කරලා සත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංශ අනුභවේ නම් පාපකාරී තේරෙනවා දේවා සිල්පද බිඳෙනවා එින් නැතුව කඩෙන් මාළු 500ක් ගෙනල්ලා කෑවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ එතන අපසලයක් උතනකවත් අපිට දේශනා කළා නැහැ එතකොට මත්පැන් පානය කියන කාරණේ නිරේතුරුවම අපිටුර සියලුම සිල්පද බිඳෙන තැනට අපිව පත් කරනවා එනිසානෝනා කෙනෙක් මත් වතුර දිගින් දිගටම පානය කරලා සිහිය විකල් කරගෙන ජීවත් වුණොත් එයා ඒ සිහිය විකල්වත් භාවයේ නිසාම නිරේතුරුවම අකුසල් කරගන්න දිශාවටයි ගමන් කරන්නේ ඉතින් අකුසල් සිදු කරගන්න දිශාවට ගමන් කරද්දී ඊට අදාළව මැරෙන මොහොතේ චුති සිත්තේ සකස් වුණොත් අර මත්පන් කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසා අපි මැරිලා ගියල ඔය වයින් ස්ටෝස් ආශ්‍රිතව බොනතැන් ආශ්‍රිතව උප්පත්තිය සකස් කරගන්න පුළුවන් එහෙම නැත්නම් මැරෙන මොහොතේ ධර්මයක් තුල හිත නොපීඩි නිසා ද්වේෂය සකස් කර ගැනීම නිසා අපි සතර අපායන්ගේ නිරය තිරිසන් ලෝකෙනි බලවත් ඇඟවලට වැටෙන්න පුළුවන් එනිසාන උනා පත්පැන් පානය කියන කාරණේ නම් ඒ වගේම අතන සත්තු ඝාතනය කළා හිංසා කළා කියන කාරණේ වලින් නම් ලැබෙන ප්‍රතිසන්දිය බලවත් වූ අනතුරක් බවටයි පත් වෙන්නේ නමුත් එක මහත්මෙක් සිටියා ඒ මහත්මයා තරුණ කාලයේ ඉඳන්ම මත්පැන් යොමු වුණා අපි කියමු යාට ලක්ෂ 50ක් සල්ලි තිබ්බා කියලා ලක්ෂ 50ම බිව්වා නමුත් එයා ඉඩකඩන් දීපල කෙරේ කිසිම තෘෂ්ණාවක් තිබ්බේ නැහැ එයා කවදාකවත් තනියම බිව්වේ නැහැ කට්ටියට හවුල් කරගෙන එකියා පරිත්‍යාග කරමින් තමයි අනුන්ට දීලා තමයි තියෙන්නේ නමුත් දීම නිසා මෙයා දරුවන්ට දෙමාපියන්ට අම්මා තාත්තාට ආදරය කළේ නැහැ ආදරේ කලේ නැහැ තෘෂ්ණාව නැහැ තෘෂ්ණාව ඒවා කලේ තිබ්බේ තෘෂ්ණාව තිබෙන තැනට නමුත් කොහොම හරි යා මැරෙන වෙලාව වෙනෝනා දක්ෂ වුණා නැවත මව් කුසක ප්‍රතිසන්දියකට එන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන උපාදාන පත්‍යා භව උපාදාන පත්‍යා භව කියන තැනදී සකස් වෙන උපාදානයට අදාළ ප්‍රතිසන්දිය යනවා එයාට උනේ වාසිය මොකද්ද එයා කොයි දෙයක් කෙරේ තෘෂ්ණාවක් ඇති කරගත්තේ නැහැ එයාට ඕන නම් එයා අඳින ඇඳුම කවුරුවට දීලා නම් ඒ ඇඳුම දීලා දාන්න තේන්නා ඒ වගේ කිසිම තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ නමුත් මොකද්ද අකුසල් විපාකයක් නිසා එයා බොන්න පුරුදු වුණා නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවේ අඩුභාවයන් නිසා ගේදොර ඉඩකඩන් දුවා දරුවන් කෙරේ තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ මිලමුදල් කෙරේවත් තෘෂ්ණාවක් තිබෙන්නේ ඒකයි අතෙන්ට අරවාගිද්දී වීදම් කළේ. එයාට උනේ මිනිස්සෙක් හැටියට සැප විඳින තෘෂ්ණාව තමයි තිබ්බේ. ඒතකොට මිනිස්සෙක් විදියට සැප විඳින තෘෂ්ණාව තුළ එයා අනුන්වත් එයා දන්න ආකාරයෙන් සතුටටපත් කළා. ඇඳන් ඉන්න ඇඳුම දීලා තමන්ගේ මගුල් සූට් එක පවා එයා තව කාට හරි දීලා තිබ්බා. තේරෙනවද? ඒතකොට ඒකෙන් මොකද පේන්නේ යාගේ තෘෂ්ණාවේ අඩුභාවය. ඒ තෘෂ්ණාවේ අඩුභාවයේ උපකාරය වුණා දීපු කෙනෙකුටත් ඊළඟ ප්‍රතිසන්දිය මනුස්ස මෞකසකද යන්නේ තේනවා ඉතින් ඔතන දිනවනා අවසාන උපාදානයේට අදාළව තමයි ඒක ගලපන්න ඕනේ නමුත් නිරේතුරුවම කෙනෙක් මත්පැන් බොනවා නම් සතුන් මරනවා නම් ඒ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම නෝනා සතර අපාය තමයි ජීවිතේ උරුම නමුත් අරයාගේ දක්ෂභාවයක් තිබ්බේ දක්ෂභාවය ඇති උනේ එයා මේවා කෙරේ තෘෂ්ණාව අඩු කරගත්ත නිසා යමි තෘෂ්ණාව අඩු වෙලා මනුෂ්‍ය ලෝකයේ කෙරේ උපාදානයේ වැඩිපුර සකස් කරගත්තොත් එයාට නැවත මනුෂ්‍ය ලෝකයේ උපතක් ලබන්න තියෙන අවස්ථා වැඩි නමුත් කොතනකවත් මත්පැන් පානය අනුමත කරන්න අපිට බෑ ඒක බරපතල සිල්පද මිනීමක්